අයිබෝන් ඉතින් සෑහෙන කාලෙකට පස්සේ පරණ තැනකටම ආවා. තන මතකද? මතක ඇතිනේ. මෙතන ටිකක් පහුගිය දවස්වල සෑහෙන ප්‍රසිද්ධ වෙලා තිබ්බේ. මතකද මං දාලා තිබ්බා ඇටෙක් දලෙන් කරන්ට් එකක් හදන්නේ. ඒ මෙතන. ඉතින් මං මෙතෙන්ට අදත් ආවේ ඇත්තයි අල්ලි කැ බලන්න තමයි. හැබැයි මේ ඒ වීඩියෝ එකම පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආවේ. මොකද එකම දේ බලලා තේරුම්ම නැහනේ. අපි හැමදාම අපේ ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් දෙන්න. ඉතින් මම මේ දවස්වල කරගෙන යනවා පොඩි රිසර්ච් එකක්. මේ පහුගිය කාලේ, කියන්නේ මුල්ම කාලේ මිනිස්සු සහ අලි අතර තියෙන ගැටුම අවම කරන්න ආපු පළවෙනි එක තමයි කරන්ට් වැට. ඉතින් මුල් කාලේ මේ තියෙන කරන්ට් වැට මේක ඉතාම සාර්ථක වුණා. පස්සේ සාමාන්‍යයෙන් අලියා කියන්නේත් හොඳ මනසක් සහ බුද්ධියක් තියෙන සතෙක්නේ. ඉතින් මේ සත්තු මේ කරන්ට් වැටට මේ වෙද්දි පිළියම් හොයාගෙන තියෙනවා. ඇත්තටම මේ වෙද්දි අලින්ට කරන්ට් වැටක් කියන්නේ සාමාන්‍ය දෙයක්. මොකද මේ කරන්ට් වැටක් තිබ්බා කියලා මේ අලි නවත්තන්න හරි අමාරුයි. මොකද මෙයාලත් ඒ දේවල් වලට අනුවර්තනය වෙලා. ඉතින් දැන් මේ වෙද්දි අලි වැටට අමතරව විවිධ උපක්‍රම සොයමින් ඉන්න මොහොතක් තමයි මේ. ඉතින් මං අද ආවේ මොකද මං පහුගිය දවස්වල මට හිතුණා නිකන් පොඩි අධ්‍යයනයක් කරන්න ඕනේ කියලා. අලිසා ඇතු අලි වැටවල් කඩන විදිය. ඇත්තටම මේ සත්තු ක්‍රම කීපයක් භාවිත කරනවා. අපි මම මෙතන දැකලා තියෙනවා ක්‍රම දෙකක්. ඇතා දලෙන් කඩනවා, අලියා කකුල පාගලා කරන්ට් වැට කඩනවා. සමහර පැතිවල මං අහලා තියෙනවා අතු දාලා කරන්ට් වැට කඩලා අලි ඇතුළු වෙනවා කියලා. ඒකත් ඔයාලට මේ ළඟදීම පෙනනනම් මේ වෙද්දි අවශ්‍ය තැන් ටික ඔක්කොම හොයාගෙන තියෙන්නේ. ටික කාලයකට කලින් තමයි අපි මෙතනට ඇවිල්ලා මේ වීඩියෝස් ටික ගත්තේ. ඔයාලත් මතක ඇතිනේ. ඉතින් මේ වෙද්දි තාමත් එයාලා පාවිච්චි කරන්නේ ඒ විදිහට කියලා බලමු. මොකද ෂෙන් කියන්නේ මෙයාලා හැම වෙලාවෙම එයාලගේ හැසිරීම වෙනස් කරනවා. ඒ කියන්නේ හැම දෙයකටම අනුවර්තනය වෙනවා. දැන් අපි වැට මෙහෙම ගැහුවත් වැටත් මේ කරන්ටටත් එක එක ක්‍රම වලට ගහනවනේ. ඉතින් මේ හැම ක්‍රමයකටම වගේ ඔරොත්තු දෙන විදිහට මෙයා එයා වැට කඩන විදිය වෙනස් කරනවා. ඉතින් බලමු මේ වෙද්දි එයාගේ වෙනසක් තියෙනවද නැත්නම් කලින් කරන්ටට කඩපු විදිහමද කඩන්නේ කියලා. හැබැයි මේක ඉගෙන ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. මං ඊළඟ වීඩියෝ එකේ පෙන්වන්නම් ඔයාලට කරන්ට් වැට කඩන අලුත් විදියක්. ඉතින් දැන් මෙතන ඇත්තටම කියන්න සතුටුයි කුණු ටික ඔක්කොම අයින් කරලා තියෙන්නේ. අන්න එක අලි එක ඉල්ල ඉන්නවා තන ඉදියට. මං ඉතින් කැලේ ඇතුලේ හිටපු එකනේ තමයි මේ. නමුත් මෙතනින් පැනලා නැහැ. මෙතන තාම එයාලා පුරුද්දක් වශයෙන් කුණු නැතිනොත් ඉතුරු කුණු ටික කන්න මෙතනින් පැනලා යනවා. මේ බලමු ඔහොම රැඳිලා ඉන්න අපිත් එක්ක වීඩියෝ එකකින් අයින් වෙන්නේ නැතුව. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් YouTube channel එක අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා Instagram link එකයි Facebook page එකේ link එකයි. ඒ දෙකටත් ගිහිල්ලා ලයික් එකක් කරන්න අමතක කරන්න එපා.
දකනේ ද චුට්ටක් වෙලා ගත්තා අලි මෙතනින් පයින්න හේතුව තමයි මේ මේ පාරේ නිතරම වාහන යනවනේ මොකද අපේ පෞද්ගලික තනක් නෙමෙයිනේ ඒ හින්දා පොඩ්ඩක් වෙලා ගිය අලි ටික පයින්ද ඉතින් මේ අලි සේරම පාර පැන්න මේ මේ පැත්තේ ඔක්කොම කුණු වල පැත්තට ගියා ගිහිල්ලා දැන් එතන ඉන්න සාමාන්‍යයෙන් අලි 15 ක විතර රංචුවක් ඉන්න මොකද කැලේ මේ ඇතුළට නොගියපු කරන්ටට හදද්දී මේ පැත්තේ හිර වෙච්ච තව සෙට් එකකුත් ඇතුළේ හිටියා එයාලා මේ මෙතන ඇතුළේ ඉඳලා මේ ලොරියක් ආවා ආමිකේ ඒ මේ ලොකු ලොරිය ඇවිල්ලා කුණු ටික දාලා ගියා හැබැයි මේ පොලිතින නම් නැන් තිබ්බේ නැහැ කොළ ජාතිය නම් නැන් මේ ටික කන්න මෙයාලා ආවා ඒ සද්දේ තමයි ඊට පස්සේ මෙයාලා ආවේ නමුත් පාරේ තිබ්බ පොඩි පොඩි ගැටලු ඉඳ මෙයාලා පරක් වුණා ඉතින් අද අපි දැක්ක දේ තමයි සාරාංශයෙන් කියුවොත් පැන්නේ අලුත් තැනකින් පොඩක් වෙනස් විදියට මේ වීඩියෝ එකේ දකින්න ඇතිනේ ටිකක් අත පොඩක් ගහලා වයර් ටික ඔක්කොම හොල්ලලා එකට ඇඹරුනායින් පස්සේ තමයි මෙයාලා එතනින් පාර පැනලා ගියේ. දැන් සාමාන්‍යයෙන් මෙතන මෙයාලා මේ සාමාන්‍ය පයින් තැන මෙතන. එතන එහෙම නෙමෙයි පැන්නේ මේ දෙලින්ම උඩින් කකුල තිබ්බා. කකුල තියලා තමයි එතනින් පැනලා ගියේ. ඉතින් අනිත් එක තමයි මේ හොඳටම දකින්න ඇති කරන්ට් එක තියනවා කියලා එයාලා අවදානම අවම වෙන විදියට තමයි පයින්. ඒ කියන්නේ වයර් එක ගෑවෙන නොගෑවෙන උපරිම ක්‍රමයෙන් තමයි කරන්ට් වටේ මේ පැත්තට පයින් හදන්නේ. ඉතින් දැන් පොඩක් කරවලත් වෙලා තියෙන්නේ. අපි ආවෙත් බයික් එකේ හින්දා කරවල වෙන්න කලින් ගෙවල් වලට යන්නත් ඕනේ හින්දා. ඉතින් මීළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ඒකෙන් පෙන්නන්නම් කරන්ට් වට කඩන තවත් ක්‍රමයක්. සමහරට දැකලත් ඇති. ඒ වුණත් කමන්නේ බලමු. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්තම් අනිවාර්යෙන් subscribe කරන්න. bell icon එකත් click කරන්න. කඩ description එකේ දාලා තියෙනවා TikTok link එක, Instagram සහ Facebook page එක. ඒ තුනටත් like එකක් දාන්න මතක් කරන්න එපා. ඉතින් අපි ගිහින් එන්නම්.